පෙරුවන් සරණයි සුබම සුබ උදෑසනක් ඔබට අවසරයි අපේ ස්වාමීන් වහන්ස පවතිනා වූ තත්ත්වය පිළිබඳව ලෝකයේ බොහෝ දෙනා වගේම අපේ රටේ මිනිසුනුත් ඉතාමත් බියට පත්ව සිටිනවා ස්වාමීන් වහන්ස මේ බය සම්බන්ධයෙන් ධර්මයේ තුලින් අපිට මතු කර පහදා දී හැකිදී කුමක්ද අපේ ස්වාමීන් වහන්ස ඉතින් එතෙන් දිනෝනා ඒ ප්‍රශ්නෙම තියෙනවා උත්තරයක් ධර්මානු මොකද්ද උත්තරය ඇයි ජනතාව බියට පත් වෙලා තියෙන්නේ සම්මාදිට්ඨියට අදාළව ලෞකික ප්‍රඥාවට අදාළව ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව උත්තරයක් එතන තියෙනවා මේ ප්‍රශ්නේ. ඇයි ජනතාව බියටපත් වෙලා තියෙන්නේ? සංස්කාරපත්‍ය විඥාන. දැනීම් සකස් වෙන්නේ බියට අදාළ දැනීම් සකස් වෙන්නේ ඇයි? ඊට අදාළ සංස්කාර අපි තුල බිය වීමට අදාළ සංස්කාර අපි තුල තියෙනවා. නේද? නිදහසේ ජීවත් වෙන්න, සැනසille ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න බියකින් තොරව ජීවත් වෙන්න අදාළ සංස්කාරයන් අපේ පිටිපස්සේ නැහැ දුර්ලභයි. ඉතින් ඕක මේ සුන්දර ධර්මයක්. ඒතකොට ඕකට අපි කොරෝනාවට බැනලා වැඩ නැහැ. ඉතින් අපි තුල සම්මා දිට්ඨිය අර්ථයන් ලෞකික ප්‍රඥාවට අදාළ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ගේ දුර්වලභාවයමයි නෝනා සමාජය තුල මේ බිය සකස් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා අනාගතේ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප විනාශයක් සිද්ධ වෙනවා කියලා. මේ භද්‍ර කල්පේ විනාශ වෙලා අලු දුහවිලි බවට පත් වෙනවා. එතකොට මේ අලු දුහවිලි බවට පත් වෙන්නේ ඇයි මේ පංච උපාදානස්කන්ධ ලෝකය? මේ භද්‍ර කල්පේ පුරාවට ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පස් දෙනෙක් වහන්සේලාගේ ශාසන තුල ලෝක සත්ව ප්‍රජාව කරගත්තා වූ අකුසල් උච්ච පුච්චා උච්ච පුච්චා විපාක දෙනු. ආයිමත් එදාට මිනිස්සයෝ දෙවියෝ කියලා පිරිසක් නැහැ. ඒ සියල්ලම අර පිච්චීමට අදාළ අමනුස්සයෝ එහෙම නැත්නම් කෘමි සතුන් එහෙම නැත්නම් ඊට අදාළ සිරිසන් සතුන් බවට පත් වෙලා මේ පිච්චෙනවා මේ මැරෙනවා මේ ඉපදෙනවා බවට අනාගතේ පත් වෙනවා. ඒ කියන්නේ මේ මුළු මහ පොළොවම චතුස් කන්‍යක් චතුස් ద్వාරයක් ඒ කියන්නේ ගිනි නිරයක් බවට පත් වෙනවා. දැන් අද ගිනි නිරේ තියෙන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව අද ගිනි නිරේ තියෙන්නේ මහ පොළොවෙන් යොදුන් 10000ක් යට. යොදුන් 10000ක් යට අද ගිනි නිරේ තියෙන්නේ. ඇයි? ජනතාවගේ කුසල් ශක්තිය තාම ශක්තිමත්. පින තාම ශක්තිමත්ව තියෙනවා. කළා වූ පින් ශක්තිමත්ව විපාකෙට දෙනවා. ඒ නිසාම චතුස්කන්නේ චතුස් ద్వාරයේ මහ පොළොවෙන් යොදුන් 10000ක් යටයි තියෙන්නේ. නමුත් මිනිස්යාගේ අකුසල් නිසාම නොනා යම් දවසක අනාගතේ මේ මුළු මහ කන්‍යක් චතුස් ద్వාරයක් ගිනි නිරයක් බවට පත් වෙනවා. ඒ ගිනි නිරයක් බවට පත් වෙන්නේ ඇයි? මිනිස්යාගේ අකුසල් පුච්ච පුච්චා පුච්ච පුච්චා විපාකෙට. එතකොට මිනිස්යා මේ භද්‍ර කල්පය තුල කරගත්තා වූ අකුසල් පිච්චි පිච්චි ඉරවල් එකක දෙකක තුනක හතරක පහක හයක හතක මේ මහා රස්නේ ගිනි රස්නේ පිච්චි 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 විපාක දෙද්දී මොකද්ද වෙන්නේ? ඔබ කියන්නකෝ මොකද්ද වෙන්නේ කියලා. මිනිස්සු ඒ සිදුවන දේත් එක්ක ගැටිලා තවත් අකුසල් රැස් කරගන්නවා ස්වාමීන් වහන්ස. ඒ අකුසල් කන්ද විපාක දෙද්දී පිච්චීම නිසාම තව අකුසල් කන්දක් රැස් කරගන්නවද නැද්ද? එහේ තව අකුසල් කන්දක් රැස් කරගන්නවා. එහෙනම් නෝනා මේ ලෝකේ නැවතීමක් කියන කාරණයක් නැහැ. මේ අකුසල් කන්ද විපාක දෙද්දි දෙයි හාමුදුරුවනේ තව අකුසල් කන්දයක් තවත් භද්‍ර කල්පයකට අදාළ අකුසල් කන්දයක් අපි එදාට සකස් කරගන්නවා. එහෙනම් මේ ද්වියරු දුකෙන් අවසහනයක් නිවාවක් ගැන අපිට කවදාක්වත් කියන්න බැහැ. ඒතකොට දැන් මේ බලන්න මේ කොරෝනා රෝගය තුල නෝනා මොනසා මිනිස්සයා මිනිස්සයා අතර බියක් ඇති වෙලා තියෙනවද කියලා. එක මිනිසෙක් තව මිනිසෙකුට කොච්චර බියද කියලා බලන්නකෝ. මූණක් බල්ලා කතා කරන්න පුළුවන් කමක් නැහැ. දැක්කහම පැනලා දුවනවා. ඕන කෙනෙක් දිහා බලන්නේ සැකයෙන්. දැන් බලන්නකෝ එහෙමනම් අනාගතේ වැඩි කාලයක් යන්න නෙමෙයි අවුරුදු 10ක් විතර යනකොට වැඩිම වුණොත් එයි. මුර්ග සංඥාවක් එනවා. ඒ මුර්ග සංඥාවෙන්නේ මහ ගොඩ ලොකු කාලයකට පස්සේ නෙමෙයි. එතකොට මේ මුර්ග සංඥාවේදී එක මිනිසෙක් තව මිනිසෙකුට පේන්නේ මුර්ගෙක් වගේ කියනවා. එදාට ඔබ මාව දැක්කොත් ඔබ මාව දකින්නේ මුර්ගෙක් වගේ මරාගෙන කන්න එනගෙන මේ විනාශ වෙන්න සඳු වෙලා විනාශ වෙන්න එහෙම තමයි අපි දැක්කොත් අපේ තුල සිතුවිලි සකස් වෙන්නේ. තේරෙනා මේ මුර්ග සංඥාවේදී. ඉතින් එහෙමනම් බලන්නකො නෝනා මෙච්චර සුන්දර ධර්මයේ තියෙන මොහොතේ
මෙච්චර සුන්දර චතුරාර්ය සත්‍ය ජීවමානව තියෙන මොහොතේ මෙච්චර ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ උතුම් ධර්මයන් දේශනා කරන මේ උතුම් පින්කම් සිද්ධ කරන මොහොතේ නෝනා මිනිස්සෙක් මිනිස්සෙකුට මෙච්චර බය නම් මේ රෝගිය නිසා මිනිස්සෙක් තව මිනිස්සෙක්ව මෙහෙම මඟහරිනවා නම් තව මිනිස්සෙක් තව මිනිස්සෙක් කෙරෙහි ద్వේෂය ඇති කර ගන්නවා නම් නෝනා දැන් කෙනෙක් ඉදිරියේ කෙනෙක් ඇස්සොත් කොයිසම් ගැටීමක් ඇති වෙනවද කියලා බලන්නකෝ ඒ වගේ අපි දැන් දකින්න ඕනේ නෝනා මේ වියරුව මේ කොරෝනා වියරුව මේසා වියරුවක් නම් අනාගතයේ ඇති වෙන මුර්ග සංඥාව කොයි වගේ වියරුවක් වේද කියලා කොයි වගේ වියරුවක් වෙයිද කියලා දැන් පසුගිය දවසක මහත්තයෙක් මට දාන බෙදුවා ඒ දාන බෙදද්දී ඒ මහත්තයා හැන්දෙන් ටිකක් මගේ සිවුරටත් වැට්ටුවා ඇයි කියන්නකෝ ඇයි සමිනහන්ස මීටරයක් දුරින් ඉඳගෙන අනෙක් කෙනාත් එක්ක සම්බන්ධතාව පවත්වන්න කියලානේ අපේ සමිනහන්ස උපදෙස් ලැබිලා තියෙන්නේ ඒ නිසාද සමිනහන්ස මීටර එකමාරේ සීමා මට ලඟ වෙන්නේ නෑ මට ලඟ වෙන්නේ නෑ ඔනේ අර මහත්තයා අර මූණු ආවරණේ උද්දාගෙන දැන් මං සාමාන්‍යයෙන් ඕන පොදු තැනකදී මූණු ආවරණේ පාවිච්චි කරනවා බස් එක මගින් ගියාම වාහනේ කියද්දී ඒ සෑම නමුත් නෝන පින්කමකට පින් දෙන වෙලාවේදී අපි මූණු ආවරණ ගලවලයි පින් දෙන්නේ මොකද පුතේ සංඝයාගේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමීචිපටිපන්න ගුණය ඒ අර්ථයන් ශක්තිමත් වෙන ආකාරයෙන් එපා දරුව අපි කෙනෙක් ඉදිරියේ හැසිරෙන්න පින් දෙන වෙලාවක අපිත් ඒ වෙලාවේ ලෙඩට බයේ පංච නීවරණ පොදි බැඳගෙන අපිට පින් දෙන්න ගියොත් ඒ පිනෙන් වැඩක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එතනදී ඔබලා දක්ෂ වෙන්න ඕනේ අපිව ආරක්ෂා කරන්න. අපි ශාසනය වෙනුවෙන් සංඝයාගේ ආත්මකරුත්වය වෙනුවෙන් සංඝයාගේ සුපටිපන්න උජුපටිපන්න ගුණයන් වෙනුවෙන් අපි ඒ තැනදී පරිත්‍යාගයෙන් සංඝයා කියන පෞරුෂත්වයේ තුල ඉඳගෙන අපි පින්කමට සහභාගී වෙන්න. එතකොට ඔබලා දක්ෂ වෙන්න ඕනේ අපි ඉදිරියට ආරක්ෂාකාරීව පැමිණෙන්න. නමුත් දැන් අර මහත්තයා මට ඉස්සරෑ මීටරයක් ඉතර ඈත ඉඳන් පුතේ මට අර වෑංජනේ බෙදෙනවා. ඇයි? අර දුරස්ත? නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ කියලා තිනවා දේශනා කළා තිනවා රජය පනවන නීතිවලට ගරු කරන්න කියලා. ඒ මහත්තයාට එක වචනකින්වත් වරද්දක් මට කියන්න බෑ. මොකද ඒක රජය පනවලා තියෙන නීතියක්. ඉතින් බලන්නකෝ එහෙම වුණාමද පුතේ කොරෝනාව අපේ භික්ෂු ජීවිතේ ප්‍රාතිමෝක්ෂ සීලයටත් අභියෝගයන් කරලා තියෙනවා. ඒ නිසා අපිට ඉතුරු වෙලා තින්නේ දැක්කා කියන තැන නවතින්න විතරයි. ඇසුණා කියන තැන නවතින්න විතරයි. මොකද අකුසලයේ විසින්න ඕන අපේ ප්‍රාතිමෝක්ෂ සීලයටත් අභියෝග එල්ල කරලා තිනවා මේ මොහොතේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කොරෝනා රෝගය තුලින් ජනතාව තුල මේසා බියක් සකස් කරලා තියෙනවා නම් ඒ බිය කවුරුත් ඇති කළා වූ බියක් නෙමෙයි. ඒ බිය හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුඵල ධර්මය? සංස්කාරපච්චයා විඥානං කියනා වූ හේතුඵල ධර්ම. ඒ නිසා බියට අදාළ සංස්කාරවලින් මුළු ලෝකෙම වෙලිලායි තියෙන්නේ. ඇයි බියට අදාළ සංස්කාරයන් වලින් මුළු ලෝකෙම වෙදුනේ? මොකක්ද අපෙන් වුණ අකුසලය? නෝනා මුළු ලෝකෙම බියට අදාළ සංස්කාරයන් වෙලෙන්න අපි තුලින් වෙච්ච අකුසලේ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ දුර්වල භාවය. අවිහිංසා සංකප්පයේ දුර්වලයි, අව්‍යාජ පාද සංකප්පයේ දුර්වලයි, ලෝභ දේශ මෝහයන් දුර්වලයි, කර්මයේ කර්මඵල විශ්වාසයේ දුර්වලයි, ඒ වගේම සීලේ අර්ථයන් දුර්වලයි. අන්න ධර්මය ඒහි පස්සිකව බබලනවා. ධර්මයේ විවෘතව බබලනවා. ධර්මයේ සංගවන්නේ පහ මේ සුන්දර ධර්මයක් අපි දකින්නේ. ඒ සුන්දර ධර්මයේ දකිද්දී නෝනා අපි ධර්මයේ තියෙනා වූ ආශ්චර්යමයි ධර්මයේ කෙරෙහි තව තව ලංවීමමයි අපි විසින් කළ බලන්නකෝ මේ සුන්දර චීවර මාසෙනි නෝනා තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගත්තා වූ මනුස්ස ප්‍රජාව ජීවත් වෙන මේ ලෝකයේ තුල නෝනා මේ චීවර මාසයේ තරම් සුන්දර පින රැස් වෙන කුසල් රැස් වෙන මාසයක් නැහැ මේක තමයි සුන්දරම මාසෙ අද අපෙන් උදුරගෙන තියෙනවා අද අපෙන් උදුරගෙන තියෙනවා කවුද අපෙන් උදුරගත්තේ වික්ෂුන් වහන්සේලා හැටියට අපේම හෘද සාක්ෂියෙන් අපි තට්ටු කරලා අහන්න වෙනවා නෝනා අපේම හෘද සාක්ෂියෙන් තට්ටු කරලා අපි අහන්න වෙනවා අපේ මේ අවුරුද්දේ සුන්දර වෙසක් උත්සවය අපෙන් උදුරගත්ත පන්සල් ගේට්ටු අහලයි තිබ්බේ එතකොට මේ පොසොන් උත්සවය පන්සල් ගේට්ටු අහලයි තිබ්බේ අපෙන් උදුරගත්තා ඒ වගේම බලන්න මේ සුන්දර වස්සානේ අහවර කරලා මේ ලෝක ධාතුවේ මිනිස්සෙයින් මහා සංඝරත්නය
වැඩිපුරම පින්කම් සිද්ධ කරන කුසල් දහම් සිද්ධ කරන මේ සුන්දර චීවර මාසයත් අපගෙන් උදුරගෙන තියෙනවා. ඉතින් මොකද්ද මේකට හේතුව? කොරෝනාවට ඇඟිල්ල දික් කළා අපේ හරියන්නේ නැහැ නෝනා. කොරෝනාවට ඇඟිල්ල දික් කළා මොනවා නම් කරන්නද? එහෙනම් අපේ ඒ සුන්දර අයිතිය අපෙන් උදුරගත්ත නම් නෝනා ඒකට එකම එක හේතුව අපේම සංස්කාරයන්ගේ දුර්වලභාවය. ඒ නිසා මේ කොරෝනා ප්‍රශ්නය නෝනා මේසා බරපතල ආකාරයෙන් අපේ පිනත් උදුරගෙන තියෙන වෙලාවේ නෝනා මේ උතුම් චීවර මාසය තුල අපි හැමෝටම බල කරනවා අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න අපි නිවැරදිව කටයුතු කළාද කියන කාරණය. අපි ගිහි පැවිදි හැමෝගෙම අපි ප්‍රශ්න කරගati යුතුයි නෝනා අපි නිවැරදිව කටයුතු කළාද කියන කාරණය. මොකද මං එක්තරා ගමක වැඩ ඉද්දී ඒ ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ තමන්ගේ දායක මහත්තයෙක් මුණ ගැහිලා කියනවලු මගේ පන්සලේ මගුල් ගෙදර 20 වෙනිදා දැම්ම ඉඳන්ම ලෑස්ති වෙයන් කොල්ලෝ කියලා. මොකද්ද ගමේ පන්සලේ මගුල් ගෙදර? මොකද්ද මේ මගුල් ගෙදර කියන්නේ? කටින චීවර බලන්නකො පුතේ. මේ කටින චීවර පූජාව. ඇයි මගුල් ගෙයක් කියන්නේ? මේ මාසය ලියුම් කවර එහා මෙහා යන තෑගි භෝග එහා මෙහා යන පිරිකර එහා මෙහා යන සම්මාදන් එහා මෙහා යන මාසය. ඒ නිසා මේකට මගුල් ගෙය කියලා කියනවා. එතකොට බලන්නකො කටින චීවර පින්කමක් මගුල් ගෙයක් හැටියට අපි හඳුන්වනවා නෝනා. මේක උඩු යටිකුරු කරලානේ අපි තියන්නේ නේද? ඒ මගුල් ගෙයක් කියන්නේ මොකද්ද? පංච නීවරණ කන්දක්. නේද? මගුල් ගෙයක් කියන්නේ පංච නීවරණ කන්දක්. එහෙමයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පංච නීවරණ කන්දකට තමයි මගුල් ගෙදරක් කියන්නේ. එතකොට සුන්දර කටින පින්කමක් කියන්නේ මොකද්ද? සප්ත බොජ්ජංගයන්ගේ උල්පතක්. සති ධම්ම විජය වීර ප්‍රීති පස්සදි සමාධි උපේක්ඛා කියන මේ සප්ත බොජ්ජංගයන්ගේ නෝනා උල්පතකට තමයි කටින පින්කමක් කියන්නේ. එහෙනම් බලන්නකො මේ දෙක අතර තියෙන පරතරය කොයිසම් වෙනස්ද කියලා. එතකොට මේසා වෙනස් භාවයක් තියෙද්දී අපි අපේ කටින පින්කම මගුල් ගයක් හැටියට අපි දකිනවා නම් නෝනා අපේ හෘද සාක්ෂියෙන් අපිට තට්ටු කරලා අහන්න වෙනවා. ඇයි මේ සුන්දර චීවර මාසය මේ විදියට අපෙන් උදුරගත්තේ කියලා. මොකද හේතුවක් නැතුව ඵලයක් සකස් වෙන්නේ නැහෙනේ නෝනා. එහෙනම් අපි හැමෝම කොරෝනාවට ඇඟිල්ල දික් කරනවා. කොරෝනාවට ඇඟිල්ල දික් කරද්දී අපි දිසාවට ඇඟිලි හතරක් දික් වෙනවා කියන කාරණේ අපි හිතන්නේ. ඒ නිසා අකුසලයක් විපාක දෙන්නේ අපි කළා වූ අකුසල් විපාක දෙනවා. ඒ විපාක දෙද්දී අපි දක්ෂ විය යුතුයි. අකුසල් විපාකය සකස් වෙන මොහොතේ තව අකුසල් රැස් කරගන්නේ නැතුව ඉන්න. එච්චරයි. දැන් වෙන කරන්න දෙයක් නැහැනේ. කළා වූ දේවල් විපාකෙට එනවා. එච්චරයි. කළා වූ දේවල් විපාකෙට එද්දී අපි ඒ විපාකයේ තුල තව තව අකුසල් රැස් කර ගන්නවා නම් මීට වඩා බරපතල අනතුරු කරා අපි ඉදිරියේදී යන්න පුළුවන්. ඒ නිසා දැන් කළා වූ අනතුරු විපාක දෙනවා ඒක හරි. ඒ විපාකයේ තුල අපි දක්ෂ විය යුතුයි නෝනා නැවත අකුසල් රැස් කර ගන්න නැතුව නිරේතුරුවම විපාකයේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් භාවයට පත් කරගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් භාවයට පත් කරගන්න. එහෙම නැතුව ප්‍රශ්නෙට බය වෙලා ප්‍රශ්නෙට විචිකිච්ඡාවෙන් සැකයෙන් කලබලෙන් අපි කටයුතු කරන මොහොතක් පාසා අකුසලේ විපාක දෙද්දී අපි නැති තව තව අකුසල් රැස් කරගනිමින් මේ අකුසලයේ නොනා තුන්වෙනි රැල්ලක් හතරවෙනි රැල්ලක් මේ වගේ දිගින් දිගටම අරගෙන යන ක්‍රියාන්විතයක් බවට මේකපත් වෙන්න පුළුවන්. ඒ නිසා සුන්දර ධර්මයක් කොරෝනා නාමයෙන් අපි දකින්නේ ඒ ධර්මයේ ඒහි පස්සිකව සමාජය තුල ලෝකයේ තුල බබලෙනවා. ඒකට කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. ඇඟිල්ල දික්කොලොත් ඇඟිලි හතරක් තමා දෙසට දික් වෙනවා කියන කාරණේ දකින්න ඕනේ. මං කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙමේ. මම දික්කොලොත් ඇඟිලි හතරක් මා දෙසට දිග වෙනවා. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි නෝනා මේ කාරණය ධර්මානුකූලව තේරුම් අරගෙන අකුසලයයි විපාක දෙන්නේ. මේ අකුසලය මේසා වියරුවක් නම් මේසා කලබල වීමට හේතුවක් නම් මේසා සමාජයේ බියටපත් කරලා තියෙනවා නම් අනාගතයේ ඇතිවෙන මුර්ග සංඥාව කොයිසා වියරුවක් වෙයිද කියන කාරණේ මතු කරගන්න. අනාගතයේ ඇතිවෙන කල්ප විනාශය කොයිසා වියරුවක් වෙනවාද කියන කාරණය මතු කරලා ගන්න. එහෙම මතු කරගෙන සංසාර බය දැකලා සංසාර ගැඹුර දැකලා
සංසාරේ කටුක භාවයේ දැකලා මේ තෘෂ්ණාව නිසා සකස් වෙන පංච උපාදානස්කන්ධේ විරුව දැකලා අපි දක්ෂ වුණොත් නේවනා තෘෂ්ණාව සියුම් කරන ආර්ය ෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් භාවයට පත් වෙන්න මං හිතනවා කොරෝනාව අපි හැමෝටම ආශිර්වාදයක් වේවි කියලා අපේ සාමින්ද්‍රයන් වහන්ස මේ ගැටලුවත් අපි පැහැදිලි කර ගැනීම ඉතාමත් වටිනවා ඒ තමයි මේ ව්‍යසනයත් එක්ක අපිට මතු කරගත හැකි ධර්මතාව ව්‍යසනයට ඍජුව බලපෑදේ පිළිබඳව අපිට කොහොමද සාමින් වහන්ස පැහැදිලි කරගන්න පුළුවන් මෙහෙමනේ දරුවෝ අපිට අකුසලයක් විපාක දෙනවා කියන කාරණය මම දැන් මතක් කළානේ ඒක මතක් කිරීමක් නෙමෙයි මේ ඒහිපස්සිකෝ බබලනවා ඒක බබලන දෙයක් මම මේ කියන්නේ නමුත් අපිට ඒක තේරුම් ගන්න බැරි නම් අපි ඇඟිල්ල දික් කරනම් කොරෝනාවට නම් නැත්තම් රටේ නායකත්වයට නම් නැත්තම් වෙන වෙන කණ්ඩායම් වලට නම් ඒ කියන්නේ අපි ප්‍රශ්නේ ධර්මානුකූලව තේරුම් අරගෙන නැහැ ඒ නිසා රටේ රාජ්‍ය නායකතුමාගේ පටන් අවසාන මානසික පීඩාවට පත් වෙලා තියෙන ජනතාව දක්වාම නොනා මේ ප්‍රශ්නේ වග උත්තරකාරයෝ බවට පත් වෙලා ඉවරයි. ඒ ඒගොල්ලන් කරගත් ආ වූ අකුසල් සංස්කාර නිසා. ඒ නිසා දැන් අකුසලේ විපාක දෙනවා. එතකොට අකුසලේ විපාක මුලින්ම අපි හඳුනා ගන්න ඕනේ මේක අකුසලයක් කියලා. දැන් නිවැරදි වෙන්න බැරි ඒකනේ. තාම අපි අකුසලයක් කියලා අඳුරන්නේ නැහැනේ. අපි යා එක්කෙනෙකුට දොස් කියනවා තව කෙනෙක් තව කෙනෙකුට දොස් කියනවා තව කෙනෙක් විපක්ෂයට දොස් කියනවා තව කෙනෙක් ආණ්ඩුවට දොස් කියනවා තව කෙනෙක් සෞඛ්‍යංශයන්ට දොස් කියනවා තව කෙනෙක් ජනතාවට දොස් කියනවා මාළු කඩේට දොස් කියනවා මහානගේ දරුවන්ට දොස් කියනවා නමුත් පුතේ ඒ කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ අපිට රට අරාකාරයෙන් සුරක්ෂිත භාවයකින් තොරව රට දුවන්න දැනීම් සකස් කරලා දුන්නේ අපේ තියෙන අකුසල් සංස්කාරයන් නිසාමයි ඒ දැනීම් සකස් කරලා දුන්නේ අකුසල් සංස්කාර එනයි ඉතින් අපිට ඒ කාටවත් දොස් කියලා වැඩක් නැහැ අපි තේරුම් ගන්න ඕනේ මේක අකුසලයක් විපාක දෙනවා ඒ නිසා තමන් තනි තනිව හරි කුසලයේ තුල ශක්තිමත් වෙන්න තමන් තනි තනිව හරි අපිට වෙන කරන්න දෙයක් නැහැ තමන් තනි තනිව හරි කුසලයේ තුල ශක්තිමත් වෙන්න එතකොට ඒ තුලින් අඩුම වශයෙන් අපිට ප්‍රජාව නිරෝගී කරන්න බැරි වුණත් තමන් නිරෝගී භාවයට හරි පත්ක වෙන්න පුළුවන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ඉතින් ඒ නිසා මුලින්ම අකුසලයක් කියලා තේරුම් ගන්න එපා අද කවුරුත් අකුසලයක් කියලා තේරුම් ගන්න නැහැනේ ඒතන අකුසලයක් කියලා තේරුම් ගන්නවා නම් සමාජයේ මේ විදිහට හැසිරෙන්නේ නැහැනේ සමාජයේ බලන්නකො පුංචි විවෘත කිරීමක් කරපු ගමන් කොයිසම් ආස්වාදයෙන් අපි එහා මෙහා දුවනවද කියලා ඒ නිසා අකුසලයක් විපාක දෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ අපි ආරක්ෂා වෙන්න අපි සුරක්ෂිත වෙන්න සෞඛ්‍ය අංශ විසින් රජයේ විසින් යම් විනයක් පනවලා තිනවන යම් නීතියක් පනවලා තිනවන යම් චර්යා ධර්මයක් පනවලා තිනවන ඒවා ක්‍රියාත්මක කරන්න. මොකද මේක අකුසලයක්නේ. අපි මේවා ක්‍රියාත්මක නොකළොත් මේ අකුසලය තව තව බුර බුරා නැගින්න පුළුවන්. ඉතින් ඒ නිසා දරුවෝ භික්ෂූන් හැටියට අපිට කරන්න පුළුවන් මේක අකුසලයක් කියන කාරණේ ජනතාවට කියලා දෙන්න. ජනතාවට කියලා දීලා ජනතාව තුල ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිමත් කරන්න. මමත් දැන් මේ ඉන්න තැන හැමදාම ඉන්න දායක පිරිසට එක්ක ගිහලා හැමදාම රැයට බුද්ධ වන්දනාවක් කරලා මමත් හැමෝම රටවැසි ජනතාවට පින් අනුමෝදන් කරනවා. අකුසල් තියෙනවා නම් ඒවා තුනී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් දරුවෝ ඊට වඩා දෙයක් අපිට කරන්න බැහැ. මොකද සංඝයා හැටියට ලොකු වගකීමක් මෙතන තියෙනවා සංඝයාට. සංඝයාට ලොකු වගකීමක් තියෙනවා මොකද රට රෝගී භාවයෙන් විනාශ භාවයට පත් වුණොත් රටේ ජනතාවගේ ආර්ථිකේ වැටුනොත් පළවෙනි පහර වදින්නේ සම්මා සම්බුද්ධ ශාසනයටයි. මොකද පසුගිය අර පළවෙනි කොරෝනා රැල්ලේදී පන්සල් වලට දානේ බාරගත්තේ නැහැ. ජනතාව දානේ අරන් ගියේ නැහැ. හත් දවසේ දානයක් දෙන්න තැනක් නැතුව මට ගෙනල්ලා පින්ඩපාත බෙදපු අවස්ථා තිබ්බා. ඒතකොට එවැනි අවස්ථාවන් වලදී අපිට ස්වාමින් වහන්සේලාට මොකද්ද සිද්ධ වෙන්නේ? තමන් උයාගෙන තමන් පිහාගෙන වළඳන්න අපිට සිද්ධ වෙනවා අපිට මුදල් හොයන්න සිද්ධ වෙනවා ආහාර වවන්න සිද්ධ වෙනවා මොකද ස්වාමින් වහන්සේලාත් කුඹුරු කොටන්න ගත්ත ඒ කාලේ එතකොට බරපතල ආකාරයෙන් අපේ විනය දුර්වල වෙනවා එතකොට ශාසනය කියන්නේ විනය එතකොට එවැනි සිද්ධීන්ගෙන් අපේ විනය දුර්වල වෙනකොට නෝනා ඒ ප්‍රශ්න වලින් පළවෙනි පහර වදින්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටමයි ඒ නිසා රජයට වඩා වගකීමක් අපිට තියෙනවා. අපි ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලලා නැහැ. අපිට ජනතාව ඡන්දෙ දීලත් නැහැ. නමුත් ඡන්දෙ ඉල්ලන්නේ නැතුව ඡන්දෙ දෙන්නේ නැතුව මේ උතුම් සංඝ රත්නය අවුරුදු 2600ක් මේ ශාසනය ආරක්ෂා කරලා තියෙනවා නෝනා. ශාසනය ආරක්ෂා කරලා තියෙනවා.
ශාසනය ආරක්ෂා කළේ ලෝකයාට කුසලය කුසලය හැටියටත් අකුසලය අකුසලය හැටියටත් මතු කරලා පෙන්නලා අකුසලය තුලින් තව තව කුසල් ශක්තිමත් කරලා ඒ තියෙනා වූ අකුසල් විපාකයන් දුර්වල කරලා ජීවිතේ ජයග්‍රහණයන් කරා අරන් ගිහිල්ලා ඒ නිසා රජයක් බලයට පත් වුණා අවුරුදු 5ක් ඉඳී ඒගොල්ලෝයි නමුත් අපිට රකින්න දෙයක් තියෙනවා අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේ පැවරුවා උත්තරීතර වගකීමක් රැකගන්න මේ උතුම් චීවරේ බුද්ධ චීවරේ ගරුත්වය ආරක්ෂාව පූර්වාදර්ශී භාවයන් සාමේ අනාගත පැවැත්ම ආරක්ෂා කිරීමේ වගකීම සංගයා වන අපිට එහෙනම් ඒක ආරක්ෂා කරන්න නම් අපි මුලින්ම රටේ ගෞරවනීය ජනතාවගේ ආර්ථිකය ආරක්ෂා කළ යුතුයි මොකද ජනතාවගේ ආර්ථිකය වැටුණොත් සංඝ සමාජයේ පැවැත්මක් නැහැ මොකද අපේ සිව්පසේ අපිට ලැබෙන්නේ ජනතාවගෙන් ඒ නිසා අපි දක්ෂ විය යුතුයි සමාජය බිඳ වැටෙන්න දෙන්නේ නැතුව සමාජය සුරක්ෂිතව ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම සංඝයාට තියෙනවා රජයකට වඩා මොකද රට වැටුණොත් පළවෙනි පහර වදින්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටමයි නෝනා ඒ නිසා භික්ෂුවක් හැටියට අපිට කරන්න පුළුවන් අපේ අධ්‍යාත්මික ශක්තිය උපයෝගී කරගෙන ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය තව තව වැඩි කරලා නෝනා ජනතාව තුල කුසලයේ ශක්තිය ශක්තිමත් කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ පුණ්‍ය කර්මයන් අතරින් ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා මොකද මෛත්‍රිය ආනිසංස 11ක් තියෙනවා මෛත්‍රිය ආනිසංස 11ක් තියෙනවා එහෙනම් මෛත්‍රිය තරම් ශ්‍රේෂ්ඨ පින්කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මොහොතක් අනිත්‍ය සංඥාව වැඩුවොත් මේ රූපය අනිත්‍යයි කියලා මොහොතක් වැඩුවොත් මේ වේදනාව අනිත්‍යයි මේ රූපය මේ කොරෝනාව නිසා දුක් විඳින්නා වූ අප්‍රමාණ මනුස්ස රූපයන් අනිත්‍යයි කියලා කෙනෙක් දැක්කොත් කොරෝනාවට බය වෙන්නේ නැතුව කොරෝනාව දැක්කාම දුවන්නේ නැතුව කෙනෙක් කිඹුම්මක් යනකොට ගැටෙන්නේ නැතුව කෙනෙක්ගේ වැරදි චර්යාවක් දකිද්දි ගැටෙන්නේ නැතුව එයා මොහොතක් දැක්කොත් ඒ රෝගියා නැත්තං ඒ පින්වතා සතර මහා ධාතුවක් හැටියට යා මොහොතක් දැක්කොත් දෙතිස් කුණුපයක් හැටියට මොහොතක් දැක්කොත් ආයතන හයක් හැටියට මොහොතක් දැක්කොත් අට්ටික සංඥාවක් හැටියට මොහොතක් දැක්කොත් අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට මොහොතක් දැක්කොත් මරණානුස්සතියක් හැටියට මොහොතක් දැක්කොත් සුන්දර අනිත්‍ය සංඥාවක් අපි ජීවිතයට එකතු කරගත්තා කොරෝනාවට මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම ඖෂධය නමුත් අපි මොකද්ද කරන්නේ කොරෝනාව සිහිපත් වෙද්දිම කොරෝනා රෝගී මහත්මෙක් දකිද්දිම අල්ලපු ගෙදර කෙනාට කිඹුමක් ඇස්සක් යද්දිම කායානුපස්සනාවට මොකද වෙන්නේ කායානුපස්සනාව ඇලීම් ගැටීම් අතරම දිය වෙලා යනවා නෝන ඒක නෙමේ කල යුත්තේ සමිංහංශ එහෙමනම් අපි නොපමාවම කළ යුතු දේ කුමක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රිය ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයයි ආනිසංස 11ක් තියෙනවා මෛත්‍රිය අභිභවා යන ශ්‍රේෂ්ඨ විදර්ශනාමය පුණ්‍ය කර්මයක් තියෙනවා ඒක තමයි අනිත්‍ය සංඥාව කියලා අනේ කොරෝනා රෝගී භාවය සිහිපත් වෙද්දී කොරෝනා රෝගය සිහිපත් වෙද්දී එයා මනුස්ස ප්‍රජාව කායානුපස්සනාවෙන් දකිනවා කෙනෙක් කිඹුහුමක් යද්දි කෙනෙකුට කැස්සක් එද්දි අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට දකිනවා දැන් මගේ ඉස්සරහත් ඇවිල්ලා සමහරුන්ට කයි උතේ කැස්සක් එනකොට වලක්ව ගන්න බෑනේ නේද හෙම්බිරිස්සාවක් එද්දි වලක්ව ගන්න පුළුවන්ද මටත් පීනස් ගතිය තියෙනවා මටත් ගෑස්ට්‍රික් වැඩි වුණ වෙලාවට එකපාරට කිඹුම් යන ස්වභාවයක් නමුත් උතේ ඒවා වලක්වන්න අපිට බෑ එතකොට අපි කාගෙන් හරි කිඹුහුමක් යද්දි අපි කාගෙන් හරි සෙම්පදිස්සයාවක් දකිද්දි උතේ ඒ වූ ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න ඒ ඔබේ නිරෝගී භාවයට තියෙන හොඳම ඖෂධයයි ඒ ඔබේ නිරෝගී භාවයට තියෙන හොඳම ඖෂධයයි ඒ නිසා මින් පස්සේ ඔබට මේ අකුසලය මැඩගෙන ජයග්‍රහණය ගන්න පුළුවන් නම් ඒ අවස්ථාව තියෙන අනිත්‍ය සංඥාවෙන් පමණක්මයි දැන් පළවෙනි ප්‍රැල්ල සුන්දරව සමනය කරගත්තනේ එතකොට ඒ කොහොමද සමනය වුනේ මුළු රටම මාස ගානක් වහලා තිබ්බනෝනා මුළු රටම මාස ගානක් වහලා තිබ්බා ඒ මාස ගානක් වහලා තියෙද්දී ජනතාව තුල නෝනා අනිත්‍ය සංඥාව හොඳින් වැඩුණා
අනේ මේ රූපය අනිත්‍යයි මේ විඳ විඳීම අනිත්‍යයි මේ හඳුනා ගැනීම සංස්කාර විඥානයන් අනිත්‍යයි කියන කාරණය සම්මා අනිත්‍යයක් හැටියට අපේ ජනතාව තුල වැඩුණා. එතකොට ක්‍රිස්තියානි ජනතාව මුස්ලිම් ජනතාව හින්දු ජනතාව මේ ප්‍රශ්නය තුල තෙරපිලා හිටියේ. ඒ අයත් තුල දෙයනේ මේවා අනිත්‍යයි කියලා වැඩුණා. නමුත් ඒ අනිත්‍ය සම්මා අනිත්‍යයක් නෙමෙයි. එතකොට ඒ අනිත්‍ය ශක්තියෙන් තමයි නෝනා ආශ්චර්යයක් වගේ අර රෝගය බරපතල සුන්දර ආකාරයෙන් පාලනයට ධර්මානුකූලව මං කියන කෙනෙක් මේක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් දරුවෝ කවුද ඒ ගෞරවයේ ධර්මයට දුන්නේ? දුන්නද? කවුද ඒ ගෞරවයේ ධර්මයට දුන්නේ? ඒ කොරෝනා රෝගය සුන්දරම පළවෙනි රැල්ල සමණය වෙද්දී එහි පළවෙනි ගෞරවය කිසිම කෙනෙක් කුසල් ධර්මයන්ට දුන්නද? පිනට දුන්නද? උතුම් විදර්ශනාවට දුන්නද? පළවෙනි පදක්කම බුදුරජාණන් වහන්සේට දුන්නද? ධර්ම රත්නෙට දුන්නද? සංඝ රත්නෙට දුන්නද? පදක්කම් දීගත්තේ පුතේ වෙන වෙන අය. සැබෑ පුද්ගලයාට සැබෑ ධර්මතාවයට ජයග්‍රහණය දුන්නේ නැහැ. ඒ නිසා පුතේ ඒ වය විපාකයන්ම තමයි දෙවනි රැල්ල මේසා ප්‍රබල ආකාරයට මතුවලා එන්නේ. ඒ නිසා මේ මොහොතේවත් දැනගන්න හෙට දවසේ මේ කොරෝනා රැල්ල දමණය වුණොත් පරාජය වුණොත් අඩු වුණොත් එහි පළවෙනි පදක්කම ඔබ දිය යුත්තේ උතුම් ධර්ම රත්නයටමයි. ලොකුතුරා බුදුරජාණන් වහන්සේටමයි. ඒ මහා සංඝ රත්නය සතු උතුම් අධ්‍යාත්මික ශක්තියටමයි. ඒ උතුම් විදර්ශනාත්මක දැක්මටමයි ජනතාව තුල සකස් වුණ කුසල් ධර්මයන්ටමයි. ඉන්පස්සේ තියෙන පදක්කම් ඕන කෙනෙකුට දී ගන්න. ඔබ මේ උතුම් ධර්මතාවයන් අමතක කරලා ඒ සැබෑ නිරෝගී භාවය සකස් කරපු ධර්මතාවයන් අමතක කරලා කෙලෙස් සහිත පුද්ගලයන්ට එහි වටිනාකම් දෙනවා නම් නෝනා ඒවයි විපාකයන්ම ආයිමත් අපිට කැරකිලා එනවා. සමිනහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට මිනිසුන් තුල අනිත්‍ය සංඥාව වැඩිලා ප්‍රථම කොරෝනා රැල්ල සාර්ථකව මැඩපැවැත්තුවා. එහෙම වුණා නම් අපේ ස්වාමිනහන්ස එම අනිත්‍ය සංඥාව වැඩු මිනිසුන් සිටින රටක නැවතත් මෙවැනි ව්‍යසනයක් ඇති වුණේ ඇයි ස්වාමිනහන්ස? මම දැන් මීට ඉස්සෙල්ලා පිළිතුර හැටියට කිව්වා පසුගිය පළවෙනි කොරෝනා රැල්ලේදී මුළු මාස 6ක වගේ කාලයක් රට වහලා තිබෙන නිසා බෞද්ධ ජනතාව තුළ අනිත්‍ය සංඥාවන් වැඩුණා. මේ රූපය කෙරෙහි වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි අනිත්‍ය වැඩුනේ සම්මා අනිත්‍යයක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ අනිත්‍ය වැඩුණා. එතකොට අන්‍යාගමික පින්වතුල්ලා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය නො වූ අනිත්‍ය සංඥාවන් වැඩුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍ය සංඥාව මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලයයි කියලා. එහෙනම් මේ පළවෙනි කොරෝනා රැල්ල අඩපණ වෙලා ඉතාම ජයග්‍රාහී ආකාරයකට අපිට පුළුවන් වුණේ කොරෝනා රැල්ල මැඩපවත්ව ගන්න සමස්ත ජනතාව තුල වැඩුණා වූ මේ සුන්දර අනිත්‍ය සංඥාවේ උත්තම ශක්තිය නිසාමයි. එතකොට දැන් ඔබ මගෙන් නැවත ප්‍රශ්නයක් යොමු කළේ ඒ විදිහට අනිත්‍ය සංඥාව වැඩිලා ඒ කුසල් ශක්තියෙන් රටම නිරෝගී වුණා නම් දෙවෙනි කොරෝනා රැල්ලක් මේ විදිහට මේ විනාශයක් කරන්නේ කොහොමද? ඒ කුසලයට මොකද්ද උනේ කියන කාරණේ. එතකොට ඒක බොහොම සරල මේ පිළිතුරක් හෙටෙන්ද තියෙනේ. සරල පිළිතුර තමයි පළවෙනි කොරෝනා රැල්ල සමතේටපත් වුණාට පස්සේ ජයග්‍රාහීව අපි ජයගත්තට පස්සේ අපේ රටේ ජනතාව මොකද්ද කළේ? අපේ රටේ පාලක පින්වතුන්ලා මොකද්ද කළේ? 6 මාසයක් වහලා තිබ්බ රට 6 මාසයක් අඩපණ වුණා වූ අපේ ආර්ථිකය අපේ මිල මුදල් අපි එක සතියෙන් එක මාසෙන් හොයන්න උත්සාහ කළා. එක සතියෙන් එක මාසෙන්. එයි මාස 6ක් අපි හැමෝටම ආදායමක් නැහැ, වැටුපක් නැහැ, අපේ ආර්ථිකය කඩා වැටිලා. ඒ නිසා ජනතාව අධිවේගයෙන් තෘෂ්ණාව ජීවිතයට එකතු කරගත්තා. රූපේ අයිති කරගවන්න, අයිති කරගන්න සංඥා සංසාර විඥානයන් අයිති කරගන්න අධිවේගයෙන් තෘෂ්ණාව ජීවිතයට එකතු කරගත්තා. අධිවේගයෙන් තෘෂ්ණාව ජීවිතයට එකතු කරගනිද්දී අපි තුල රැස්ුනේ දුකේ ශක්තිමත් භාවයමයි, අකුසලේ ශක්තිමත් භාවයමයි. ඒ රැස්ුණා වූ අකුසලේ ශක්තියට අර අනිත්‍ය සංඥාව ඔරොත්තු දුන්නේ නැහැ. එන ඔතන බොහොම සරල ප්‍රශ්නයක් තියෙන්නේ, පිළිතුරක් තියෙන ප්‍රශ්නෙට. ඒ පිළිතුර තමයි
අපි පළවෙනි කොරෝනා රැල්ල ජයගත්තට පස්සේ රටේ ජනතාව තුල සැබෑ හේතුඵල ධර්මයන් දකින්න නැතුව අදි තෘෂ්ණාව ජීවිතවලට එකතු කර ගැනීම නිසා ආයමත් ජනතාවගේ කුසල් ශක්තිය පිරිහුණා ඒ නිසාමයි අකුසල් මේ ආකාරයට නැවත දෙවෙනි රැල්ලකින් විපාකෙට ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමින්වහන්සේ එසේනම් මේ මොහොතේ අපි අප්‍රමාදීව කළ යුතු දේ කුමක්ද? අපි නැවත නැවතත් අනිත්‍ය වැඩිමමද අපේ ස්වාමින්වහන්ස කළ යුත්තේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා හරි වැරද්ද අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. අපි හරි වැරද්ද නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ලෝක ධාතුවේ ශේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි ඊටත් වඩා පුණ්‍ය කර්මයක් තියෙනවා විදර්ශනාමය ඒ තමයි එක මොහොතක් අනිත්‍ය සංඥාව වඩන්න. ඒ නිසා සෑම මොහොතකම රූපය අනිත්‍යයි කියලා දකින්න. කොරෝනාව සීපත් වෙද්දී කොරෝනා කියද්දිම මතක් වෙන්නේ මාළු කඩේ. නේද? නැත්නම් අර අහිංසක දරුවන්ගේ ඇඳුම් ආයතනේ. එහෙම නැත්නම් දැන් පොලිසිය. මේවා ගැන හිතන්න යන්න එපා. ඒ සෑම රූපයක්ම සිහිපත් වෙද්දී ඒ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න. අටික සංඥාවක් හැටියට දකින්න. මරණානුස්සතියක් හැටියට දකින්න. එතනින් ගියාම ඉරියව්පාතන කයක් හැටියට දකින්න. ඊට පස්සේ නිරතුරුවම ඒ සෑම වේදනාවක්ම දැන් ඔබ ලබන සෑම දුක් වේදනාවකටම ඔබ ගැටෙන්න යන්න එපා. ඔබට ලැබෙන සෑම සැප වේදනාවකම ඇලෙන්න යන්න එපා. නිරේතුරුව මේ වේදනාවන් අනිත්‍ය වශයෙන් දකින්න. හඳුනා ගැනීම අනිත්‍ය වශයෙන් දකින්න. මේ වෙනස් වෙන්නා වූ වියරු සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්න. ඔබ කොච්චර සුන්දර හෙට දවසක් ප්‍රාර්ථනා කළත් බලාපොරොත්තු වුණත් ඒ බලාපොරොත්තුව නිත්‍ය වශයෙන් ගන්න එපා. අනේ මේ රෝගයේ හිට සුව වේවා කියලා චිත්තයක් සකස් කරගෙන ඊළඟ සිතෙන් ඒ සංස්කාරයත් අනිත්‍යයි කියලා දකින්න. ඒ සංස්කාරයන් අනිත්‍ය නම් ඒ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන දැනීම් විඥානයන් අනිත්‍යයිම කියලා දකින්න. ධර්මානුකූලව නොනා කොරෝනාවට තියෙන සුන්දර ඖෂධේ එකයි තේන්නා. ඒ ඖෂධේ තමයි භික්ෂුන් වහන්සේලා හැටියට අපිට සමාදගත කරන්න තියෙන්නේ. ඔබ විශ්වාසයෙන් ඒ ඖෂධය ගත්තොත් නෝනා මං ඒ ඖෂධය අරගෙන ඉන්නේ. මං ඒ ඖෂධය අරන් නිසා මං සමාජයේ විවෘතව හැසිරෙනවා මට බියක් නැහැ. මට බියක් නැහැ. මට බියක් නැහැ. හෙට මට අනතුරක් වුණොත් ඒ මගේ සංස්කාරය. ඒක වළක්වන්න මට නෙමේ බුදුරජාණන් වහන්සේටත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජීවිතයේ විවෘතව සංස්කාරයන්ට අතහැරලා තියෙනවා. අතහැරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයේ තුල සුන්දරව ගමන් කරනවා. ප්‍රශ්නයක් මතුනොත් ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ සුන්දර අනිත්‍ය සංඥාව ඔබ අත්වල් බැඳගෙන ජීවිතයට එකතු කරගන්න බැරි වුණත් ඔබ තනි තනිව ජීවිතයට එකතු කරගන්න. ඒ අනිත්‍ය සංඥාව වඩනවා වගේම රජය විසින් සෞඛ්‍යාංශ විසින් යම් නිවැරදි චර්යාවක් දේශනා කළා තියෙනවා නම් මේ විදියට හැසිරෙන්න, මේ විදියට අතපය සෝදන්න, මේ විදියට මූණු ආවරණය පළඳන්න, මේ විදියට සමාජය තුල හැසිරෙන්න, ඒවාට ගරු කරන්න. මොකද අනිත්‍ය සංඥා වඩන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනෙක්, එයා තෙරුවන්ට ගරු කරන කෙනෙක්, එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනෙක්, බුදුරජාණන් වහන්සේව හිතන කෙනෙක්, බුදුරජාණන් වහන්සේ අපිට කියලා තිනවා නම් රජයේ පනවන නීති වලට ගරු කරන්න කියලා. ඒක විනයගරුක පුරවැසියෙක් හැටියට අපි කළ යුතුයි. එහෙනම් ඔබත් විනයගරුක පුරවැසියෙක් බවට පත් වෙන්න වෙනවා. ඔබ තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව තුල ඉන්නවා. මොකද පුතේ මේ ප්‍රශ්නෙන් බලවත් අපකීර්තියක් සම්මා සම්බුද්ධ ශාසනයට වෙනවා. එහි වගකීම අපි බාර ගන්න ඕනේ. බලපතල වූ සම්මා සම්බුද්ධ ශාසනයේ ආත්ම ගරුත්වය අපි විනාශ කරලා දාලා තිනවා. දෙයියනේ කෝ මේ උතුම් ධර්මයේ ශක්තිය? කෝ මේ සංඝයාගේ උතුම් සුපටිපන්න ගුණය? කෝ මේ සංඝයාගේ උතුම් උජුපටිපන්න ගුණය? කෝ මේ සංඝයාගේ උතුම් ඥායපටිපන්න සාමිචිපටිපන්න ගුණය? කෝ මේ ජනතාවගේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය? කෝ ජනතාවගේ විදර්ශනා ශක්තිය? එහෙම තිබ්බනම් ඕන මේසා අරාජික භාවයකට රටක්පත් වෙන්න පුළුවන්කම නැහැ. ඉතින් එවැනි තත්වයන් තුල අපෙන් ප්‍රශ්න කරනවා ධර්මයේ ශක්තියක් නැද්ද? මේ පිරිත්වල ශක්තියක් නැද්ද? මේ පින්කම්වල ශක්තියක් නැද්ද? මේ සංඝයාට මේ ශක්තිය ගන්න බැරිද? අපි විසින් ඕන බරපතල අනතුරක් ශාසනයට කරලා තිනවා. ශාසනයට කරලා තිනවා.
එනිසා අපි මේ අනතුරු දකින්න ඕනේ මේ අනතුරු අපි විකර්ලා තිනවා සම්මා සම්බුද්ධ ශාසනයේ ආත්ම ගරුත්වයට බරපතල ආකාරයෙන් අපි පහරක් එල්ල කරලා තිනම් නෝනා එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපෙන් යම් විනයක් බලාපොරොත්තු වුණා නම් අපෙන් යම් සුපටිපන්න ගුණයක් උජුපටිපන්න ගුණයක් ඥායපටිපන්න ගුණයක් සාමිච්චිපටිපන්න ගුණයක් බලාපොරොත්තු වුණා නම් ඒ ගුණයන් තුල ශක්තිමත් වෙලා ඒ ශක්තිය සමාජයට දෙන්න ඒ ශක්තියේ පූර්වාදර්ශයන් ගිහි ජනතාවට දෙන්න ඒ ගිහි ජනතාව තුල වැඩෙන උතුම් පූර්වාදර්ශයන් තුලින් ඒ අයගේ කුසල් ශක්තිය ශක්තිමත් කරන්න. නමුත් අපි ඒක කරනවද නෝනා? කරන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් අපි අවංකව අපේ හෘද සාක්ෂියෙන් අපි තට්ටු කළාම මම පසුගිය දවසක පැයක වගේ ධර්මදේශනාවක් කළා ගිහිල්ලා පන්සලක. ඒ පන්සලක ධර්මදේශනාවක් කළා බණ ඉවර කළා මං ඇස් දෙක ඇරලා බලනකොට සාදුකාර මැද්දේ මහත්තෙක් අටපිරිකරක් ගෙනල්ලා පූජා කරනවා. ඒ අටපිරිකර තියාගෙන ආවේ ලොකු ට්‍රේ එක බන්දේසියක. මැද්දේ අටපිරිකර තියෙනවා මේ ට්‍රේ එක පුරාම 100 11 50 සල්ලි කොළ පුරවලා. සම්මා දිට්ඨිය අඬනවා පුතේ. සම්මා සංකප්ප අඬනවා. සම්මා වාචා කම්මන්තෝ ආජීවයන් අඬනවා. මේ උතුම් ධර්මතාවයන් අඩද්දී අපි සාදුකාර දෙනවා. අර අටපිරිකර පූජා කරනකොට අපි සාදුකාර දෙනවා. නමුත් මම දකිනවා මනසින් දෙයියනේ ඔබලා සාදුකාර දෙද්දි සම්මා දිට්ඨිය අඬනවා. සම්මා සංකප්ප අඬනවා. සම්මා වාචා කම්මන්තෝ ආජීවයන් සම්මා සති සම්මා සමාධි අඬා වැටෙනවා කර කියා ගන්න දෙයක් නැහැ කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේගොල්ලෝ අඬා වැටෙනවා. එනම් පුතේ සංඝ සමාජයේ අපි දක්ෂ විය යුතුයි. එහෙනම්ද? මීට වඩා ශක්තිමත් නායකත්වයක් සම්මා සම්බුද්ධ ශාසනයට දෙන්න. මේ රටේ ජනතාවට දෙන්න. මේ රටේ රජයන්ට දෙන්න. මොකද ඒ තැන දුර්වල වුණොත් සංඝ සමාජය අවුල් වුණොත් සමස්ත සමාජයම අවුලක් බවට පත් වෙනවා. එහෙනම් සමස්ත සමාජය මේ කාගේවත් වැරදි මං කියනවා කවුරු හරි හිතනවා නම් දෙයියනේ මං කාගේ හරි වැරද්දක් කියනවා කියලා මන් දෑත් දෙක එකතු කළා මට සමා වෙන්න කියන කාරණේ කියනවා මට දේරන දෙයි මං කතා කරන්නේ මෙතනදී මම කොතැනකවත් පුද්ගල සංඥාවක් ඉලක්ක කරන්නේ නැහැ මෙතනදී මං ඉලක්ක කරන්නේ පටිච්ච සමුප්පාදය මොකද්ද පටිච්ච සමුප්පාදය සංස්කාරපච්චය විඥාන සංස්කාරට අදාළවයි අපේ දැනි සකස් වෙන්නේ ඒ නිසා මගේ ඉලක්කය සංස්කාර සංස්කාර වලට හේතුව කුමක්ද අවිද්‍යාව එහෙනම් මම මේ කතා කරන්නේ අවිද්‍යාවේ වියරුව ගැන පමණක්මයි පුද්ගල සංඥාවක් මෙතන නැහැ ඒ නිසා මේ අවිද්‍යාවේ වියරුව හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ මේ උතුම් චීවරය අපට බාර කළේ මහා වගකීම් සමුදායක් එක්කයි මේ මුළු ලෝක ධාතුවටම සුගතිය ගැන කියලා දෙන්න පින ගැන කියලා දෙන්න නිවන් මාර්ගය ගැන කියලා දෙන්න දෙයනේ ඒ උතුම් වගකීම් දරාගෙන අවුරුදු 2600ක් අපි මේ චීවරය ආරක්ෂා කරගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා ඒ නිසා අපි දක්ෂ විය යුතුයි ඒ වගකීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ඒ උතුම් විනය ධර්මයන්ට අදාළව දුකට හේතුව තෘෂ්ණාව කියන ධර්මතාවය හොඳින් සිහියට නගාගෙන දුක ඇති වෙන්න හේතුව තෘෂ්ණාවයි කුමක් කෙරේ තෘෂ්ණාවද රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරේ තෘෂ්ණාවයි භික්ෂුවක් හැටියට මම රූපේ කෙරේ තෘෂ්ණාව සකස් කරගත්තොත් වේදනා කෙරේ තෘෂ්ණාව සකස් කරගත්තොත් සංඥා සංස්කාර විඥානයන් කෙරේ තෘෂ්ණාව සකස් කරගත්තොත් ඒ මම ප්‍රවර්ධනය කරන්නේ දුකය කියන කාරණේ අපි තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දුකේ නිරෝධය උදෙසායි අපිට මේ උතුම් මාර්ගයේ දේශනා කළේ දුකේ නිරෝධය උදෙසායි මේ බුද්ධ චීවරය අපිට බාර කළේ දුකේ නිරෝධය උදෙසා බුද්ධ චීවරය අපිට බාර කරලා තියෙද්දී අපි මේ උතුම් බුද්ධ චීවරය දුකේ ප්‍රවර්ධනය උදෙසා උපයෝගී කරගන්නවා නම් රූපේ කෙරෙහි තෘෂ්ණාව වේදනාව කෙරෙහි තෘෂ්ණාව හඳුනා ගැනීම කෙරෙහි තෘෂ්ණාව සංස්කාර විඥානය කෙරෙහි තෘෂ්ණාව කෙරෙහි උපයෝගී කරගන්නවා නම් අපි සම්මා සම්බුද්ධ ශාසනයට අගෞරව කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී අදහස් නික්ලේශී බලාපොරොත්තු වලට විරාමයක් තිබ්බා වූ පිරිසක් බවටයි අපි පත් වෙන්නේ. අපේ ස්වාමීන් වහන්ස මේ මොහොතේ අප විසින් සිදු කළ යුතු ශ්‍රේෂ්ඨතම පුණ්‍ය කර්මය ස්වාමීන් වහන්ස මෛත්‍රිය පැතිරවීමද
එයද කළ යුත්තේ ස්වාමීන් වහන්ස? මෛත්‍රියට වඩා පුතේ මං කියවන්නේ විදර්ශනාව කියලා. මෛත්‍රිය ආනිසංශ 11ක් තියෙනවා. දැන් ඔබ කිව්වේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයේ හැටියට මෛත්‍රිය කියන කාර්යය. මෛත්‍රිය ආනිසංශ 11ක් තියෙනවා. ඉතින් ඒ 11ක් තියෙනවා වගේම නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විදර්ශනාව කියන කාරණය ආනිසංශ මෙපමණයි කියලා කියන්න බැහැ. දැන් මං කිව්වනේ පසුගිය පළවෙනි රැල්ල දමණය කලේ විදර්ශනා විසින්මයි කියලා ජනතාව තුල වැඩුණ. ඉතින් ඒ ජනතාව තුල වැඩුණ විදර්ශනාව වගේම ඒ සුව වුණාට පස්සේ ජනතාව තුල වැඩෙන ආස්වාදයෙන් ආයිමත්තර අකුසලයේ මතුවෙලා එනවා. ආයිමත්තර අකුසලයේ මතුවෙලා එනවා. අර කල්ප විනාශයේදී පුච්ච 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 පුච්චා විපාක දෙද්දී ඒ විපාකයේ තුලින්ම නොනා ආයිමත් තවත් අප්‍රමාණ අකුසල් කන්දක් රැස් කරගෙන තමයි මනුෂ්‍යයා නැවත සත්ත්වජාව හැටියට බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා මෛත්‍රිය ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් බව ඇත්ත. නමුත් ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි නෝනා මෙන්න මේ අනිත්‍යයි කියන සංඥාව. නමුත් මෙවැනි රෝගී තත්වයක් සමාජගත වෙද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් තොරව අපිට කවදාක්වත් අනිත්‍ය සංඥාව කියන කාරණේ මතු කරගන්න බැහැ. ඒ නිසා මුලින්ම දකින්න චතුරාර්ය සත්‍ය ජීවිතයේ තුල විසිරෝල දකින්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීම උදෙසා. පළවෙනි ආර්ය සත්‍ය දුක, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නායෙක්වීම පංච උපාදානස්කන්ධ දුක, විවෘතව සමාජය තුල බබලෙනවා කාගෙන්වත් ඇඟිල්ලෙන් ඇල්ලා අහන්න දෙයක් නැහැ. දුකට හේතුව තෘෂ්ණාවයි රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරේ තෘෂ්ණාව. දුක නැති කරන්න නම් තෘෂ්ණාව අපි නැති කරන්න ඕනේ. ඒ නැති කරන මොහොතේ නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සුන්දර මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නෝන මේකනේ ඖෂධය. මේක තමයි එන්නත, මේක තමයි ප්‍රතිශක්තිය. ඒ නිසා මේ ප්‍රතිශක්තිය ජීවිතයට එකතු කරගන්න. ඉතින් මේ ප්‍රතිශක්තිය ඇයි අපි තාම ජීවිතයට එකතු බුදුරජාණන් වහන්සේව විශ්වාස නැහැ. ධර්ම රත්නය කෙරේ නියත විශ්වාසයකට ඇවිල්ලා නැහැ. සංගයාගේ අවවාද කෙරේ නියත විශ්වාසයකට ඇවිල්ලා නැහැ. ඇයි ඒ විශ්වාසය නැත්තේ? පංච නීවරණ තිවුරයි. ඒ ප්‍රමාණයටම අවිද්‍යාව තුල තව 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 අපි ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒ නිසා මේ මාර්ගය වඩන්න, බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් ඒ මාර්ගය වඩන්න. ඒ මාර්ගය වඩනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් වැඩෙනවා. ඔබ තුල සීලය වැඩෙනවා. ඔබ තුල සම්මා සතිය සම්මා සමාධිය වැඩෙනවා. ඉතින් ඒ සම්මා සමාධිමත් හිතෙන්න ඕන අපිට පුළුවන් නම් සුන්දර විදර්ශනාව මතු කරගන්න. කොරෝනාව සතර සතිපට්ඨානය තුලින් දකින්න. ඒක තමයි සුන්දරම විකල්පය මේ තියෙනා වූ රෝගී තත්ත්වයට ධර්මානුකූලව. ස්වාමීන් වහන්ස, දරුවනුත් අද විශාල වශයෙන් මානසිකව කඩාවැටීම් රසකට පත් වෙලා තියෙනවා. ඒ අයගේ අධ්‍යාපන කටයුතු මේ වසර පුරාවට සිදුනේ නැති තරම් දරුවන් විශාල වශයෙන් පසුබෑමකට මේ වෙනකොට ලක් වෙලා සිටිනවා ස්වාමීන් වහන්ස. ඉතින් මේ දරුවෝ වෙනුවෙන් මේ කාරණේ ඔබ වහන්සේ ඉතාමත් කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ කොයි ආකාරයටද ස්වාමීන් වහන්ස? මෙහෙමනේ පුතේ, ඔය ඔක්කොම ප්‍රශ්නවලට විසඳුම තියෙන්නේ සම්මාදිට්ඨියේනේ. කර්මය කර්මඵල විශ්වාසය. දැන් ඔබම කිව්වනේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටුණා කියලා. එහෙමයි. දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටුණා කියන කාරණේ විවෘත දෙයක්නේ. ඕන කෙනෙකුට විවෘතයි. ඔබ පසුගිය අවුරුදු 10 ගන්නක පුතේ මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ උදෙසා කොයිසා ලෝභ දේශ මොහයන් මතුණාද කියලා. මේ තරඟකාරීත්වය නිසා, මේ විභාග පසුපස හබා යෑම නිසා මොනසා සමාජයේ තුල නොනා බලවත් ලෝභ දේශ මොහයන් සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය නැති වුණාද කියලා බලන්න. එතකොට මේ සම්මා සංකප්ප දුර්වල වුණේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසා නේද? මේ අධ්‍යාපන තරඟකාරීත්වය නිසා ගෞරවනීය ගුරු මහත්ම මහත්මීන්ගේ තියෙනා වූ ගුණාත්මක භාවය පිරිහුණා. මුළු අධ්‍යාපන ශාස්ත්‍රයේම තියෙනා වූ විනය ගුණාත්මක භාවයන් පිරිහුණා. දරුවන්ගේ විනය පිරිහුණා. නොනා මේවයින් තුලින් දෙමාපියන් තුල කාමච්ඡන්දයන් ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච්ච විචිකිච්ඡාවන් සකස් වුණා. නොනා මේවා පින්ද පවුද? මේවා කුසල්ද අකුසල්ද? ධර්මානුකූලව මේවා මිච්ඡා සංකල්ප නෙමේද? මේවා සම්මා දිට්ඨියෙන් තොර මිත්‍යා දෘෂ්ටිය නෙමේද? එහෙනම් දරුවෝ මේ විපාකයක් කියලා අපිට තේරෙන්නේ නැද්ද? ඒක දැන්වත් තේරුම් ගන්න. ඒක දැන්වත් තේරුම් ගන්න. මේ පිස්සු බලු වේශයෙන් අපි හබාගෙන යෑමේ ප්‍රතිඵල තමයි සමාජයේ සෑම ස්තරයක්ම අපිට මුහුණ දෙන්නේ. ඉතින් ඒ නිසා දරුවෝ
පුංචි දරුවෙක් මේ වෙලාවේ රෝහලේ කොරෝනා රෝගය නිසා පීඩා විඳිනවා නම් කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව හිතන්න. ඒ පුංචි දරුවාගේ වයස අවුරුදු 2 නම් ඒ පුංචි දරුවා මීට අවුරුදු 2යි මාස 9කට පෙර ආතුව කොඳ ගොරහැඩි මිනිසෙක්මයි. ඒ පුංචි දරුවා අවුරුදු 5ක දරුවෙක් නම් මීට අවුරුදු 5යි මාස 9කට ඉස්සෙල්ලා මේ මිනිස් ලෝකෙම ජීවත් වුණ තවත් ලෝභ දේශ මොහයන් වඩපු පින්වත් මහත්මෙක්මයි නෝනා කෙනෙක්මයි. ඉතින් දරුවෝ අසාධාරණයක් තියෙනවද? මේ ධර්මයේෙහි පස්සික භාවයක් නේ අපි දකින්නේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගාන දසපාරමී ධර්මයන් පුරණ හොයි දේ තේරුම් ගන්න. ඒතර ඕක සමාජේ තේරුම් ගන්න නැහැ කියන කාරණය මං කවදාකවත් සමාජයට දොස් කියන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයින්ට ඔය දේ තේරුම් ගන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරන්න සිද්ධ වුණා. ඔය දේ මේකයි සම්මා දිට්ඨිය මේකයි මිත්‍යා දෘෂ්ටිය මේකයි සම්මා සංකප්ප මේකයි මිත්‍යා සංකප්ප මේකයි සම්මා ආරෂ්ඨාංගික මාර්ගය මේකයි මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගය මේකයි දුක මේකයි දුකට හේතුව මේකයි දුකේ නිරෝධය කියලා තේරුම් ගන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරන්න උනා. ඒ පුරලා උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් ධර්මයේ ස්වක්කාත ගුණය හැටියට අපිට මේක සරල කරලා දේශනා කරලා තියෙනවා නේද? නමුත් පුතේ සරල කරලා දේශනා කළා උතුම් ධර්මයේ තේරුම් ගන්න පංච නීවරණ වලින් තොර මනසක් අපිට තියෙන්න ඕනේ. ඉතින් සමාජය තුළ පංච නීවරණ වලින් තොර තත්වයක් නැහැ. සමාජය බලවත් වේගයෙන් තරඟකාරීව හබා යන සමාජයක අපිට කවදාකවත් සප්තබොජ්ජංග බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ වියරු පංච උපාදානස්කන්ධ වියරු දකිද්දී, මේ අවිද්‍යාවේ වියරුව දකිද්දී, මේ සංස්කාරයන්ගේ වියරුව දකිද්දී අපි නිරතුරුවම මේ අවිද්‍යාවේ තියෙනා වූ භයානක භාවයේ තේරුම් ගන්න. මේ දුක කියන කාරණේ තාම අපි හඳුනාගත්තේ නැති එකේ තියෙන භයානක භාවය. මේ දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ තාම හඳුනා නොගත්තේ තියෙන භයානක භාවය. මේ දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ මමමය තමාමය කියන කාරණේ තේරුම් නොගැනීමේ භයානක භාවය. මේ දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා තේරුම් නොගැනීමේ භයානක අඳුන ගන්න. ඒක අඳුන ගන්න. ඒ අඳුනා නොගැනීම නිසාමයි මේ සියලු ව්‍යාසනයන් සමාජගත වෙලා තියෙන්නේ. ඒකට අනේ අහිංසක දරුවන්ට දොස් කියන්න බෑ. මොනවා කියන්නද? අහිංසක වැඩිහිටියන්ට දොස් කියන්නත් බෑ. අවිද්‍යාවටයි අපිට දොස් කියන්න වෙන්නේ. මේ ජනතාවගේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන අවිද්‍යාවටමයි අපිට දොස් කියන්නේ. අවිද්‍යාවේ හේතුඵල ධර්මයන් විසින් සකස් කළා වූ ව්‍යාසනයක්මයි අපි ඉදිරියේ සමාජගත වෙලා තියෙන්නේ. ඒ නිසා දරුවෝ පුංචි දරුවන්ට ඒ විනාශේ වුණා කියලා, පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බිඳුණා කියලා දරුවෝ අපිට කොරෝනාවට නම් ඇඟිල්ල දික් කරන්න. කොරෝනාව අහිංසකයි. කොරෝනාව අහිංසකයි. කොරෝනාව කියන්නේ ධර්ම නියාමයක්. හොඳට තේරුම් ගන්න. කොරෝනාව කියන්නේ ධර්ම නියාමයක්. ඒ ධර්ම නියාමයට ඉහලින් සැඟවිච්ච අමුත්තෙක් ඉන්නවා. කවුද ඒ අමුත්තා? කර්ම නියාමය. ධර්ම නියාමයේ කොරෝනාව හරි ධර්මතාවයක්. විස බීජයක් පැතිරෙනවා. ඒක සමාජගත වෙනවා. ඒක බෝ වෙලා යනවා. ඒක ධර්ම නියාමයක්. ධර්ම නියාමයට ඉහලින් සැඟුණා වූ අමුත්තෙක් ඉන්නවා. ඒ අමුත්තා කර්ම නියාමයක්. ඒ කර්ම නියාම සකස් කරගත්තේ අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං මෙන්න මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල පටිච්ච සමුප්පන්න ඔබ විසින්මයි. ඔබ දුකක් විඳිනවා නම් දුකට හේතුව තෘෂ්ණාව ඔබ තුලමයි තියෙන්නේ. මම දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව තෘෂ්ණාවත් මා තුලමයි තියෙන්නේ. එනිසා මම බොහොම පැහැදිලිව කියනවා මම නම් 1.1 කෝ දුකක් විඳින්නේ නැහැ. මම සතුටෙන් ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකයේ සංස්කාරයන් තුල විසිරෝල දකින්නවා. ලෝකයේ සංස්කාරයන් තුල විසිරෝල දකිද්දී ලෝකය සුන්දර ඉලක්කගත ගමනක් පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල යනවා. ඒ ඉලක්කගත ගමනේ 1.1ක්වත් කොතනකවත් වරදක් මට දකින්න නැහැ. මගේ භික්ෂු ජීවිතේ මේ පටිච්ච සමුප්පන්නව මං ගෙවාගෙන යන්නේ සුන්දර සංස්කාර විසින් මෙහෙවන ඉලක්කගත ගමනක්. ඒ ඉලක්කගත ගමනේ 1.1ක් හෝ වරදක් දකින්න වරදක් පෙන්වන්න තැනක් මම
නැහැ මම කරපු දේ මම අත්දකිනවා එහෙනම් ඔබ ඔය අත්දකින්නේ ඔබ කරගත් ආ උදේමයි ඔබ අත්දකින දේ ඔබට හිත වේදනාවක් නම් දුකක් නම් කරුණා කරලා ඔබ කරගත් ආ අයහපතෙන් මිදිලා යහපත තුල ශක්තිමත් වෙන්න මේ මොහොතේ අපේ රට පුරාම කටින පින්කම් සිදුවන සමයක් විදේශීය රටවලත් බෞද්ධීන් අතර සමහර විට පෙරවසරවල අපි කරන පින්කම් සිදු කළ ආකාරයට විශාල ජන සහභාගීත්වයකින් යුතුව ඒ කටින පුණ්‍ය කර්මය අපට සිදු කරන්නට බැරි වේවි. නමුත් සම්මා දිට්ඨියෙන් යුතුව මේ දය අපි කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස අවබෝධ කරගන්නේ? එතෙන් දිනෝනා අපිට කියන්න තියෙන්නේ ඒ සම්බන්ධ වීම ජනතාවගේ සහභාගීත්වය රජයේ සෞඛ්‍යාංශ පනවන නීති රීති වලට යටත්ව විය යුතුයි කියලා. ඒ නීති රීති වලට යටත්ව විය යුතුයි කියලා ඈ. මොකද දරුවෝ මේක අකුසලයක් නෙ විපාක දෙන්නේ පුතේ. දැන් මම දැන් කටින පින්කමක් සිද්ධ කළා. මොකද අපි තනියම වස් සමාදන් වෙන්නේ තනියම වස් සමාදන් වෙන ස්වාමින් වහන්සේ කෙනෙකුට කටින වස්ත්‍රයක් පිළිගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඉතින් මම වස් තුන් මාසයක් ගත කරලා ඒ වස්තුම් මාසයේ තුල ඒ ගමේ ප්‍රදේශයේ සියලුම දෙනාගේ සද්ධාව ශක්තිමත් කරලා සීලේ ශක්තිය ශක්තිමත් කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ශක්තිමත් කරලා විදර්ශනාත්මය දැක්ම ශක්තිමත් කරලා මං හිස් අතින් ඒ ගමෙන් බැහැරට ආ. එතකොට ඒගොල්ල මගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපිට කටින වස්ත්‍රය පූජා කරන්න කියලා මං කුව පුතේ කටින පිළිගැනීමේ අයිතියක් මට නැහැ. ඔබලාට අවශ්‍ය නම් පිරිකරක් හැටියට යමක් පූජා කරගන්න. ඉතින් ඒගොල්ලෝ පින්කමක් ලෑස්ති කරගෙන හිටියා. මං හිතන්නේ විතරනේ 200කට වැඩි පිරිසක් ඇවිල්ලා හිටියා. කවුරුත් එන්න කියලාවත් සංවිධානය කරලවත් නෙමෙයි. ඉතින් දැන් මං ඒ පින්කම සිද්ධ කළා. මං පින් අනුමෝදන් කළා. මං එතනින් බැහැරට ආවා. ඉතින් එතනදී ඒ ආපු පිරිසට වැරදි කියලා මට කියන්න බැහැ. ඒ මම ඒගොල්ලන්ව ගෙන්නුවෙත් නැහැ. මං ඒගොල්ලන්ට එන්න කිව්වෙත් නැහැ. කවුරුත් ඒක සංවිධානය කළේ ජනතාව විසින් මේ ඇදිලා ආවා. ඉතින් ඒ නිසා පුතේ පන්සල් වල කටින පින්කම් තියෙනවා ඒවා ඒ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන් ආරක්ෂා කරගන්න මොකද අපි මේ දේවල් ආරක්ෂා කරලා ඊළඟ පරම්පරාවට අපි බාර දෙන්න ඕනේ මොකද අපේ වැඩිහිටි පරම්පරාව අපිට ඒවා ආරක්ෂා කරලා දුන්නා ඒවා ආරක්ෂා කරනවා වගේම ජනතාවගේ නිරෝගී භාවයත් අපි ආරක්ෂා කරන්න ඕනේ රටේ ආර්ථිකයත් අපි ආරක්ෂා කරන්න ඕනේ මේවා බිඳ වැටුණොත් සම්මා සම්බුද්ධ ශාසනයමයි පෙරලා පහසුවටපත් වෙන්නේ එනිසා කටින චීවර පූජාව නිසා බරපතල අනතුරක් කරා නැවත ගිහිල්ලා මුළු ශාසනයම අනතුරට හෙලා ගැනීම සුදුසු කාරණයක් නෙමේ. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න නිරතුරුවම රජය යම් නීතියක් පනවලා තියෙනවා නම් ඒ නීතියට යටත් වෙලා නිරතුරුවම අනිත්‍ය සංඥාවේ ශක්තිය ජීවිතයට එකතු කරගෙන දාහක් යම් තැනකට රැස් වෙලා පින්කමක් කරනවා නම් ඒ දාහම සාදු සාදු කිය කියා සාදුකාර දෙමින් ලෞකිකත්වයේ මුල් කරගෙන සංස්කාර කෙරේ තෘෂ්ණාවෙන් ඒ පින්කම කරනවා නම් ඒ පින්කමට වඩා gedara ඉන්න පස් දෙනෙක් එකතු වෙලා සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ අට මහා කුසලයට අනිත්‍යයි කියලා චේතනාවෙන් ඒ පස් දෙනා ගෞරවනීය වස්වැසු ස්වාමින් වහන්සේට කටින චීවරේ පූජා කරගනිද්දී අර දාහකට වඩා ශ්‍රේෂ්ඨ පිනක් ඔව් විසින් ලෝකයාට රැස් කරලා දීලා තියෙන ආස්වාදයේ තුල සංස්කාර කෙරේ බැඳීම තුල දාහක් රැස් කරගත්තා වූ පිනට වඩා පස් දෙනෙක් එකතු වෙලා මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ අට මහා කුසල් සංස්කාරයත් විපාක දීලා අනිත්‍ය වෙනවා මේ කටින චීවරයත් එයා සතර සටිපට්ඨාණයෙන් දකිනවා මේ කටින චීවරය මේසා සුන්දරව තිබ්බත් මේක හෙට දවසේ ස්වාමින් වහන්සේ පරිහරණය කරන්න ගත්තට පස්සේ මේක දිරා යනවා මේක ඉරිලා යනවා මේක අවසානයේ මහ පොළව නැමැති සතර මහා ධාතුවටම මුහු වෙනවා කියලා නුවණින් දකිමින් කායානුපස්සනාව තුල ඒ කටින වස්ත්‍රේ පූජා කරගත්තනම් ඒ කටින චීවරය තුලින් ඒ කටින පින්කම තුලින් රැස්ුණා වූ සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම උපේක්ෂා විඳීමක්ම වෙනස් වෙලා යනවා අනිත්‍ය වෙලා යනවායි කියන චිත්තයක් ඇති කරගත්තනම් මේ කටින චීවර පූජාව නිසා මේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය භාවයට පත් වෙනවා වෙනස් වෙලා යනවා කියන චිත්තය ඇති කරගත්තනම් මේ කටින පූජාව තුල රැස්ුණා වූ සෑම ධර්මතාවයක්ම
මේ කායානුපස්සනාව මේ චිත්තානුපස්සනාව මේ වේදනානුපස්සනාව මේ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙලා යනවා මේ මොහොතේ වැඩෙන මේ සප්ත බොජ්ජංගේනොත් අනිත්‍ය වෙලා යනවායි කියන චිත්තයක් ඇති කරගෙන නොනා සිල් සමාදන් වුණු පිරිසිදු හිතෙන් ආර්ය ශ්‍රාංගික වර්ගයේ වැඩෙනු පිරිසිදු හිතෙන් සම්මා සමාධිමත් හිතෙන් මේ විදර්ශනා නුවණ මතු කරගෙන පස් දිනක් පූජා කරන්නා උච්චීවරය ඒ වගේ මේ චීවරය ලබන්නා වූ ගෞරවනීය උපසම්පදා ස්වාමින් වහන්සේ මේ ලබන්නා වූ කටින වස්ත්‍රයත් සතර සතිපට්ඨානය තුල විසිරෝල දකින්න දක්ෂණං මේ කටින චීවර පූජාව තුලින් තමන් රැස් කරගත්තා වූ සියලුම කුසල් ධර්මයෝ අනිත්‍යයි කියලා දකිමින් ඒ කටින වස්ත්‍රය පිළිගන්න දක්ෂණං නොනා ආස්වාදයට බැඳිලා පින්කම් කළා වූ දාහකට වඩා විදර්ශනා නුවණ දකිමින් පින්කම් කළ පස් දෙනාගේ පින විදර්ශනාමය පින ශක්තිමත් ශ්‍රේෂ්ඨයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝන. අපේ ස්වාමීන් වහන්ස වසංගත රෝග තත්ත්වය පහව යන්නට තව කෙතරම්නම් කාලයක් ගත වේවිද? මෙන්න මේ ප්‍රශ්නේ තමයි බොහෝ දෙනෙක් විමසුවේ. අපේ ස්වාමීන් වහන්ස පුතේ ඒක තීරණය කරන්නේ ඔබමයි. ඒක රජයට තීරණය කරන්න බෑ. ඒක සෞඛ්‍යංශයෙන් තීරණය කරන්න බෑ. තේන කවුරු හරි එහෙම කියනවා නම් අපිට තීරණය කරන්න පුළුවන් කියලා ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. මමත් ඒ දැඩිභාවය. තේන්නාද? තව කොතෙක් දුරට මේ කොරෝනා වසංගතය ඇදිලා යනවාද කියන කාරණේ තීරණය කරන්නේ ඔබමයි. ඒ නිසා නිරේතුරුවම කොරෝනාව ලෝකයේ තුල තියෙන අරින්න. ඒක ඔබ ඇඟට ගන්න යන්න ඕනේ නැහැ. ඔබ මොකටද ඒක ඇඟට ගන්නෙ? කොරෝනාව කියන්නේ අකුසල් සංස්කාරයක්. ඒ අකුසල් සංස්කාරයේ ලෝකයේ තුල සමාජයේ තුල තියෙන අරින්න. ඔබ තියෙන්නේ ඇරලා පුතේ ඔබ කොරෝනාවෙන් මිදෙන දිශාවට ඔබ යන්නේ. ඒතර කොරෝනාවෙන් මිදෙන මාර්ගය වෙන මොකද්ද? දුකෙන් මිදෙන මාර්ගය තමයි කොරෝනාවෙන් මිදෙන මාර්ගය. ඒතර දුකෙන් මිදෙන මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය. එහෙනම් දරුවෝ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. එහෙනම් ඔබ මේ කොරෝනා රෝගය කවදා අවසන් වෙයිද කියන කාරණය හිතද්දිම පුතේ ඔබ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැරට ඉන් දෙයියනේ කවදා මේක ඉවර වෙන්නේ? ඉත ඔබ එහෙම හිතද්දිම ඔබ මේක කල් දානවනේ. ඔබ කොරෝනා රෝගය කවදා අවසන් වෙයිද කියලා හිතද්දිම ඔබ කොරෝනා රෝගය තව තව වර්ධනයට අදාළ සංස්කාර ඇස්තන. ඉතින් දරුවෝ දැන් බලන්නකෝ ඔය වගේ සරල තැන්වලදීත් අපි මේ විනාශය කරාමනේ යන්නේ. ඒ නිසා කොරෝනා රෝගය කවදා ඉවර වෙයිද කියන තැනදිම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න සම්මා සංකප්පයක් වැඩින්නේ. නෙක්ඛම්මය. එතකොට නෙක්ඛම්මයේ වැඩුණේ ඇයි? සම්මාදිට්ඨිය නිසා. සම්මාදිට්ඨිය වැඩුණේ ඇයි? ඔබ තෙරුවන්ට අදාළව හිතන්න දක්ෂ නිසා. ඔබ තෙරුවන්ට අදාළව හිතන්න දක්ෂ වුණේ ඇයි? ඔබ කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණියේ නුවණින් මෙනෙහි කරපු නිසා. ඒ බලන්නක සුන්දර හේතුඵල ධර්මයන් ගැළපීලා යන හැටි. ඒ නිසා දරුවෝ ඒ සුන්දර හේතුඵල ධර්මයන් ඔච්චර ලස්සනට තියෙද්දී අපි මොකද්ද කරන්නේ? කොරෝනාව කවදාද අවසන් වෙන්නේ? කොරෝනාව මෙහෙම ගිහිල්ලා මොකක්ද වෙන්නේ? මගේ දරුවාගේ අනාගතයට මොකද්ද වෙන්නේ? දැන් සාමාන්‍ය පෙළට මොකද්ද වෙන්නේ? උසස් පෙළ ප්‍රතිපලට මොකද්ද වෙන්නේ? ඔය වෙන දේවල් සියල්ලම සංස්කාරයන්ට බාර දෙන්න. බාර දීලා ඔබ නිවිහැන හිල්ලේ ඉන්න සංස්කාරයෝ අනිත්‍යයි කියලා දැකලා. ඒ දකින මොහොතේ අනිත්‍ය සංඥාවේ හිත අනිත්‍යයි කියලා දකින මොහොතේ සුන්දර සම්මා සංකප්පය නෙක්ඛම්ම සංකප්පය අලෝභ ආදේශ අමෝහයන් තුල ඔබ ජීවත් වෙලා. එතකොට ඔබ නෙක්ඛම්මේ වැඩෙනකොට ඔබ තුල සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ වැඩෙනවා. එහෙමයි සමනාල. සම්මා සති සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධියත් ඇවිලා අද රටට නැති වෙලා තියෙන ඒකනේ පුතේ සම්මා සමාධිය නැහැ. පංච නීවරණ ඔද්දල් වෙලා. ඇයි සම්මා සමාධියක් නැත්තේ? සකස් වෙන සෑම හිතක්ම විතර්ක ගොන්නක් කරා අරගෙන යනවා. විතර්ක ගොන්නක් කරා අරන් යනවා. ඒ ප්‍රශ්නය ලෞකික ප්‍රඥාව තුල විසිරවන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය තුල විසිරවන්නේ නැහැ. ඒ නිසා දරුවෝ කර්මය කර්මඵල විශ්වාසය තුල විසිරවන්නේ එතනයි බෞද්ධයා කියන්නේ. එතනයි ශ්‍රද්ධාව කියන්නේ. එතනයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතනයි ධර්ම රත්නය කියන්නේ. එතනයි සංඝ රත්නයේ අනුශාසනාව කියන්නේ. ඒ නිසා ඔබේ සිත තුල සකස් වෙන යම් සැකයක් විචිකිච්ඡාවක් ඇති වෙන මොහොතේ ඒ සිත ඔබ සම්මා දිට්ඨිය තුල විසිරවන්න කර්මය කර්මඵල විශ්වාසය තුල විසිරවන්න දෙයනේ මේ සැකසහිත හිත
මේ පංච නීවරණ හිත මා තුල සකස් වෙන්නේ අකුසල් සංස්කාරයක් නිසාමයි සම්මා දිට්ඨියට විරුද්ධව මං හිතන නිසාමයි කර්මය කර්මඵල විශ්වාසයෙන් බැහැරව හිතන නිසාමයි ලෝභ දේශ මෝහයන්ට යටත්ව හිතන නිසාමයි ඒ නිසා මට කුසලයක් අහිමි වෙනවා පිනක් අහිමි වෙනවා අවසානයේදී සම්මා සමාධිමත් හිතත් ඊට පස්සේ පුතේ පංච නීවරණ ගොල්ලේ හිර වෙලා ඔන්න ඉතින් සැකය විචිකිච්ඡාව තියාගෙන නැති රෝගත් ඇති කරගන්නවා සමිනහන්සේ ඒ කාරණය තව ටිකක් ගැඹුරින් ධර්මානුකූලව පැහැදිලි කර දෙන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා දැන් ප්‍රීතිය පස්සද්ධිය තියෙන්නේ පෑ පුතේ ජීවිතේක ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ මොකද්ද ලේ ධාතුව පිරිසිදු වෙනවා ශරීරය ප්‍රසන්න භාවයට පත් වෙනවා බිය බැහැර වෙනවා සප්තබොජ්ජංග වැඩෙනවා ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා නිරෝගී භාවය කියන්නේ ඕකයි නිරෝගී භාවය කියන්නේ ඒකයි එහෙනම් ඔබට නිරෝගී භාවය ඕනේ නම් සප්තබොජ්ජංග මතු කරගන්න සති සම්බොජ්ජංගය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයාට අදාළව හිතන්න කල්යාණ ධර්මයන්ට අදාළව හිතන්න ඒ කල්යාණ ධර්මයන්ට අදාළව නුවණින් මෙනෙහි කරන්න අන්න නුවණින් මෙනෙහි කරද්දී ධම්මවිජය බොජ්ජංගය වැඩෙනවා අනේ සුන්දර ධර්මයක් නෙමේ මොකක්ද අපිම කළා වූ අකුසල් අපිට විපාක දෙනවා අන්න ධර්මවිජය බොජ්ජංගය වැඩුණා එතකොට ධම්මවිජය බොජ්ජංගය වැඩුණේ ඇයි සති සම්බොජ්ජංගය නිසා අන්න දැන් ධම්මවිජය බොජ්ජංගය දිහා හඳුන ගන්නවා දෙයියනේ මේ විපාක දෙන්නේ අකුසලයක් මේ මතුවෙන්නේ පංච නීවරණ ඒ නිසා මම අකුසලය තුනී කරන කුසලය මතුවෙන පව තුනී කරන පින මතුවෙන පංච නීවරණ තුනී කරන සප්තබොජ්ජංග මතුවෙන එකම මාර්ගය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යා වීරියෙන් ගමන් කරනවා එයා වීරියෙන් ගමන් කරද්දී සම්මා දිට්ඨි සම්මා සංකප්ප වැඩෙනවා සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ වැඩෙනවා අන්න පිංතුණි යා තුල ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙනවා බිය නැහැ එයා සතුටෙන් ඉන්නේ දැන් මම බලන්නකො පුතේ මම සතුටෙන් ඉන්නේ ධර්මයේ උපේක්ෂාවෙන් මං ඉන්නවා ඒ ධර්මයේ උපේක්ෂාව මට ලබලා දුන්නේ දෙවියෙක්ද බ්‍රහ්මෙක්ද මට ඒ ධර්මයේ උපේක්ෂාව ලබලා දුන්නේ ඒ උත්තරීතර කල්යාණ මිත්‍රයා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ උත්තරීතර කල්යාණ ධර්මය ඒ උත්තරීතර කල්යාණ ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ඵලයයි මා මේ මොහොතේ ලබන ධර්මයේ උපේක්ෂාව එන නෝනා මේ හරි පැහැදිලි පිළිතුරක් මෙතන තියෙනවනේ ඔය පිළිතුර ක්‍රිස්තියානි මහතුරුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ගලප ගන්න අපහසු වෙන්න පුළුවන් මුස්ලිම් මහතුරුන්ට ගලප ගන්න අපහසු වෙන්න පුළුවන් නමුත් මේ බෞද්ධ ජනතාව මේ පිළිතුර ගලප ගත්තා නම් නෝනා මේ පංච නීවරණ සැකයෙන් බැහැර වෙලා ඒ සැකය අනිත්‍ය වූ හිතක් හැටියට දැකලා පුතේ ප්‍රීතිය පස්සද්ධිය ඇති කරගත්තා නම් අපේ ඕනෑම වෛරසයක්ට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තියක් අපේ දේ තුල ඇති වෙනවා එතෙන්ද තමයි අපි එන්න ඕනේ